ඇත්තරම හිතාගන්න අමාරු. අයිබෝවන් මම ආදිත්‍ය. ඉතින් අදත් සුන්දර පාරාදීසයක් සොයාගෙන යන ගමන් ඉන්නේ. ඉතින් අපේ ගමනේ පළවෙනි කොටස. ඒ කියන්නේ ගමන් ආරම්භය. ගමන් ආරම්භයේ තිබ්බේ පේරාදෙණිය ඉඳන් උස්සල්ලාවට ඉන්න. ඉතින් දැන් මම ගමනේ පළවෙනි කොටස ඉවර කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට තියෙන්නේ අපේ ගමනේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස කියන්නේ පුස්සල්ලාවේ ඉඳන් අපි යන්න ඕන පෙරට්ටාසියලට. එතකොට මම පාන්දර 3ට තමයි ගෙදරින් පිටත් වුනේ. ඒතර අපිට බස් එක ආවේ පාන්දර 5ට පේරාදෙණිය. ඉතින් දැන් මම මේ පුස්සල්ලාව ටවුන් එකේ ඉන්නේ. එතකොට දැන් වෙලාව උදේ 6යි. අද ගොඩක් පාන්දරින් ආවේ ගමන. ඉතින් චැරිට් පාත් වලට යන්න තියෙන්නේ පුස්සල්ලාවේ ඉඳන් පෙරට්ටාසිය වලට බස් එකකින් ගිහිල්ලා පෙරට්ටාසිය වලින් ඉඳන් පයින් තමයි යන්න තියෙන්නේ. ඉතින් අපිට පුස්සල්ලාවේ ඉඳන් පෙරට්ටාසිය වලට කිලෝමීටර් 15ක් තියෙනවා. එතන ඉඳන් අර පෙරට්ටාසි හොස්පිටල් එක ගාව ඉඳන් ඉතුරු ටික පයින් තමයි යන්න තියෙන්නේ. එතන දුර නම් මට හරියටම තාම කියන්න දන්නේ නැහැ. පෙරට්ටාසි බස් එක 7 වෙද්දි මෙතෙන් එනවා. ඒතර අපි ඒක යනවා පෙරට්ටාසි වලට. සුන්දර පාරාදීසයක්. ඔන්න උදේ පාන්දර වැස්සකුත් ආවා. අපිට උඩට ගිහිල්ලත් මේ මුදිබ්බුත් මාර්ගය ඉස්සේ ඇකෙන්නේ. අපි කුඩයක්වත් ගිනාද. අරු ජේසියක්වත් ගිනාද. මන්නම් ජේසියක්වත් ගිනාද. මෙතන විතර එන්නේ මේ පාරේ යන්න ඕනේ. මේ මෙතන තුම්මං හන්දිය තියෙනවා. තුම්මං හන්දියෙන් උඩ පාර. මේ පාර. සීතල නේද? ඉතින් මෙතන කඩයක් තියෙනවා. ඔයාලා ඔයාලා එනවනම් අර අතන තුම්මං හන්දියෙන් මේ මං කියපු පාරේ ඇවිල්ලා එහේ මුඩට ආපුවම මෙතන කඩේ තියෙන මෙතන මේ බස් වලට ගත් තියෙනවා. ඉතින් මේ පල්ලෙන් තමයි යන්න තියෙන්නේ. එන්න මෙතනින් යන්න. මේ පාරේ මේ පල්ලෙන් ඉඳලා මෙන්න මෙතන ඇවක් තියෙනවා. ලගාවි මේ උඩට යන්න තියෙන තේරක්. අයියෝ ඉන්න ගන්නේ යන්න. ඒ කූඩල්ලු ඉන්න. අන්න සාරු. Yeah.
අපි මේ පාරෙන් ආවේ කොහොම ඇවිල්ලා මෙතනින් උඩට යන්න. ඉතින් මාර ලස්සනක් තියෙන්නේ. මේ පැත්තම සම්පූර්ණයෙන්ම මේ වැහිගෙන ගිහිලා තියෙන ඒ තරම් මීදුම. අපි දැන් අර තේවත්ත මැදින් උඩට එන ගමන් ඉන්නේ. එතකොට මේ මේ හතර වටේට මොනවා තියෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ තරම් මොනවත් පේන්නේ නැහැ. ඒ තරම් මීදුමක් තියෙන මෙතන. ඉතින් මම මාර ෆීලිං එකක් තියෙන මෙතන. අන්න අතන වකා කරන. ගෝව කොටේ උඩ පල්ලෙහා ගෝව තියෙනවා. ඊට උඩ මම හිතන්නේ කැරට්. ඉතින් නම් අර පැත්තරම වකා කරලා තියෙනවා. අපි තාම අර අර පාරින් එන ගමන් ඉන්නේ. හැරෙන තැන තිබ්බොත් ඉතින් ඔයාලට කියන්න. දැන් නම් මේ දු මඩු නනේ ටික. අන්න මඩ පිටිපත් ඉතින්. අර අතන ඉස්කෝලේ තියෙන. අපි එහෙන් ආවේ අතන ඉස්කෝලේ. එනක මංගා දැන් එන්න එන්න මීදුම අඩුවේ ගෙනෙන්නේ මං හිතන විදිහට අගු පායයි බලමු කොහොම වෙයිද කියලා මේ පාරෙන් ආවේ ඔහොම මේ මෙතනින් ඇතුලට යන්න ඉතින් තියෙන ඉතින් කැලේ ඇතුලෙන් යන්න දැන් කැලේ ඇතුලින් උඩට යන ගමන් එන්නේ බැද්දි මේ මේ වලින් ඔයාලේදී පරිස්සමින් එන්න ඕනේ. ඔන්න පේනවනේ. ගමන කොච්චර දුෂ්කර වුණත් අපිට ලස්සන view එකක් පේනවා. අපිට තව ටිකක් තියෙන්නේ. දැන් අපිට මෙතන තැන්න වගේ තියෙන්නේ. අපි කලින් කන්දක් නේ ආවේ. ඔන්න යාළුවෙක් ඉන්න මම පෙන්නන්න. හලෝ. හලෝ. එන්න එන්න. එයා කෑ ගහන. ඔන්න හර හරි අපිට මේ කොත්මලේ වේල පේනවා. ඉතින් ඔයාලට පේනවනේ මේ තැන්වල තියෙන සුන්දරත්වය. ඉතින් ඔයාලත් එනවනම් ඇවිල්ලා මේ සුන්දරත්වය විනාශ කරන්න එපා. ආය විනාශ වුණොත් ආයෙත් අපිට බලන්න වෙන්නේ නැහැ මේ සුන්දරත්වය. මෙතන මම හිතන්නේ view point එකක් වගේ තියෙනවා. බලමු ගිහිල්ලා අපි. අම්මට සිරි. ඔව් මෙන්න බලන්න view point එක. දැන් මම ඔයාලට පෙන්නන්න. මෙන්න. බලන්න ලස්සන. අපි අර පැත්තෙන් එද්දි දැක්කම ඉතන. අතනින් අපි එද්දි අර ඈටි තේවා තුදින් අපි මේ පැත්තෙන් ආවේ. ඒකෝර මම මේ ගල දැක්කා. පේනවනේ ලස්සන. පල්ලෙට බෑවු. ඉතින් දැන් අපි ගමනේ අවසාන හරියට ඇවිල්ලා ඉන්නේ. අපිට තාම
චරියට් පාත් එක හම්බුනේ නැහැ. අපි දැන් එතනට ලං වෙලා ඉන්නේ. ඉතින් මට උඩින් මීදුම යනවා මාර විදියට. ඉතින් මේ විශේෂත්වයක් තියෙනවා, මේ ගස් ඔක්කොම උස යන්නේ නැහැ. මේ ගානම තමයි හැමදාටම මේ ගාන තමයි මේ ගස්. ඉතින් මාර ලස්සනයි මෙතනට ආවම. එක එක මල් ජාති. ඉතින් මට මෙතනට ආවම මට මතක් වුණේ හෝටන් ටැන්න. මං කලින් හෝටන් ටැන්න ගියා. ඒක නම් මං ගියේ මේ YouTube channel එක පටන් ගන්න කලින්. හෝටන් ටැන්න යද්දී තානිකර මේ විදිය තිබ්බේ. ඒ දුරමද කොහෙද? ඔන්න අපි ළඟා වුණා. තැනට රෑතින් දොළපාරක් යනවා. ඉතින් මං සුන්දර චැරියට් පාත්කට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවනේ ලස්සන. හැබැයි මේ ලස්සන විඳගන්න ඔයාලට ඕකෙන් බල්ල වැඩක් නෑ. ඔයාලා මේකට එන්න ඕනේ. දැන් මට තියෙන ෆීලිං එක ඔයාට ඕකෙන් දැක්කට ඒක හරියට වෙන්නේ නැහැනේ. දැන් මෙතන බලන්න මාර ලස්සනයි. ඒ කියන්නේ වෙලාවකට මේ මීදුම වෙන්නේ. දැන් ඉරපාය. තවණකින් ආයේ මීදුම වෙනවා. ආයිරපාය. එහෙම එහෙම. සබෝදාම කොච්චර සුන්දරද නේ? ඉතින් මේ හැදි කැම්පින් කරන්න දැන් තියෙනවා. හැමදැනම. අදනම් අපි කැම්පින් කරන්න අද අපි යනවා. අපි කැම් කරන්න බලාගෙන ආවේ නේ. වතුර බොන්නත් පුළුවන්. ඒ තරම් පිරිසිදු උල්පත් වලින් එන්නේ. ඔන්න මෙතන දොළපාර තියෙනවා. මේ මාරකෝ චැරියට් පාත්වල විශේෂත්වය කියන්නේ අපිට හෝටන් තැන්න වගේ තැනි තලාවක් එතනින්දන් ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණව තැන්නක් තියෙන්නේ. දැන් අපි අර පැත්තෙන් ආවේ කන්දනේ. එතනින් එහාට තියෙන සම්පූර්ණව තැන්න වගේ. ඒ හැමතැනම එක එක තැන්වල මේ කූඩාරම් ගහන්න මේ විදිහට මේ කට්ටිය හදාගෙන තියෙනවා. ඒතර රාවණ රජතුමාගේ කරත්ත පාර කියලා තමයි මෙතන මේ හඳුන්වන්නේ. ඉතින් මට මෙතනින් ලස්සන view එකක් තියෙනවා. අන්න අර ටික අපි ආව පැත්තේ පේන්නේ. නන්න ළඟට ගිහිල්ලා අපි ආව පැත්ත අර තියෙන්නේ. ඈතින් පේනවා මෙන්න මගේ ඇඟිල්ල කෙලි. මම ඇඟිල්ල කෙලින් තියෙනවා ඉස්කෝලේ. අර මං ඔයාලට පෙන්නන වෙර අර මීදුමින් අර ගොඩාක් අර මේ වැහිලා තියෙන ඉස්කෝලයක්. අන්නේ ඒ ඉස්කෝලේ තමයි පේන්නේ. ඉතින් මෙතන හිතා ගන්න බෑ මේ එකපාරට අවු වෙනවා. ඊට පස්සේ තප්පර දෙක තුනක් ගියාම සම්පූර්ණයෙන්ම මෙතන සීතලත් නැහැ රස්නේ නැහැ. සාමාන්‍ය දේශගුණයක් තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි මෙතන.
අත්දැකීම ඔයාලා ජීවිතේට එකතු කරගන්න. තෝ මේ මේවා ඔය ටවුන් වල ඒව වල නෑ මේ මේ ෆීලිං. මේ ෆීලිං එක ගන්න අනිවාර්යෙන් ඔයාලා මේ වගේ තැන් වලට එන්න ඕනේ. හිතන් ඉන්නවනම් ඔයාලට ඒක ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේවා ඔයාලා ඇස් දෙක විඳ ගන්න ඕනේ. දැන් මේ ලංකාවේ ඉඳලා කිසිම තේරුමක් නැහැ. මෙච්චර ලස්සන තැන් තියෙද්දී ඔයාලා බලන්න නැතුව හිටියොත් ඇත්තටම වැඩක් නැහැ. ඒ හින්දා ඔයාලා අනිවාර්යෙන් එන්න ඕනේ මේ වගේ තැන්වලට. ගමන පොඩ්ඩක් දුෂ් කරයි. අපිට ඔයාලට මම පෙන්නුවා අර බස් එක නවත්තලා තිබ්බ කඩේ. අන්න ඒ කඩේ ඉඳන් කිලෝමීටර් 6ක් විතර ආවා. අර අදන්න ගියාම ඔක්කොම පේනවා. අපි ආපු පාර පුස්සල්ලාව ඉඳන් පෙරට්ටාසි බස් එකේ පෙරට්ටාසි වලට එන්න රුපියල් 230යි ටිකට් එක. අපි දෙන්නෙක් ආවේ. ඒතර අපි දෙන්නටම 460ක් ගියා. ඉතින් පිටානික එච්චර දුර එච්චර වෙලා ගියෙත් නෑ. මේ පුස්සල්ලාවෙන් එන්න අපිට ගියේ පැක් විතරකි පාරනම් උඩට එන්න හොඳයි. ඒ වුණාට චුට්ට ලඟ වෙද්දි පොඩ්ඩක් කැඩිලා තියෙන පාර. එහෙනම් ඔයාලට අර කාර් වලින් එහෙම එද්දි පොඩ්ඩක් අමාරුයි. එහෙනම් පොඩ්ඩක් ඒව ගැන හිතලා බලලා අනිවාර්යෙන් එන්න. නෑවිත් ඉන්නපා අනිවාර්යෙන් ඇවිල්ලා මේ ලස්සන බලන්න. ඉතින් දැන් අපි පල්ලෙයාට බහින්න ඕනේ. දැන් වෙලාව 12:45. එතකොට අපිට බස් එක තියෙනවා කිව්ව 4:00 මාරට. දැන් අපි මෙහි ඉඳන් බහිද්දි කොහොමත් පැය දෙකක්වත් යනවා. මායි කුෂානුයි තමයි බහින්නේ. අනිත් අයද නවතිනවා මෙතන. ඉතින් අපි තව ටිකක් වෙලා මෙතන ඉඳලා අපි පල්ලෙහාට බහිමු එනවා. ඔයාලා ලස්සන බලා ගන්න ඇති කියලා මම හිතනවා. ඔන්න දැන් අපි පල්ලෙහාට බහින්න යන්නේ. ඉතින් ලස්සන ගමනක් වුණා. මම ගියපු ගමන් අතරේ ලස්සනම ගමනක්. ආ ඉතින් ඒ ගැන කියන්න වචන නැහැ. ඊතරම් ලස්සනයි. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා විනෝද වෙලා යන්න. බේන කදුපන්දියට. දැන් අපි පල්ලෙහාට ආවා. දැන් ඉන්නේ තේවත්ත ගාව. මේ ඇල තිබ්බේ කොයි හරිද? හරිද? හරි. දැන් මේ ඒ වෙලාවක 1:18යි. අපිට පැය භාගයක් විතර ගියේ මේ උඩින්නම් පල්ලෙහාට බහින්න. එතකොට දැන් බස් එක තියෙනවා කිව්වේ 4:00. අපිට විතර වෙලා වැඩි. මේ බලමු ඊට කලින් එකක් තියෙයිද කියලා. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් මේ බස් තියෙන ටයිම් ටේබල් එක. එයාගෙන් අහලා කියන්නම්, එයාලගේ නම්බර්ස් දාන්නම්. එතකොට කෝල් එකක් දීලා ඔයාලට එන්න පුළුවන්. ඒ හැමෝගෙම මේ නම්බර්ස් දාන්න. එතකොට එන්න. අන්න අර පැත්තෙන් මේ පිදුරු තලාගල පැත්ත පේනවා. අර හරිය. ලංකාවේ උසම කන්ද. එතකොට අද මම මේ ආවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ උසම ස්ථානයට. කියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන උසම ස්ථානය. පෙරාදෙනි ඉඳන් පෙරට්ටාස් වලට මේ ගහලා බැලුවම මම මේ Google එකේ. ඒතර මට කිලෝමීටර් 57ක් පෙන්නවා. ඒ කියන්නේ අපි අර පෙරාදෙනි ඉඳන් නුවරඑළියට යන දුර. ඒ දුරමයි මෙතන තියෙන්නේ. ඔන්න තේවතු ටික මම ඔයාලට පෙන්නන්න. උදේ වල බලාගත්තේ නැහැ මේ ටික. ඔන්න තේවතු ටික. අර තියෙන්නේ අපි ගියපු කන්ද. ඔය තියෙන්නේ මේ කඳු පන්. දැන් අපි පේරාදෙනියට යන්න ඕන මේ නුවර බස් එක. නෑ බස් එක නිකන් ඉන්නේ. ඉතින් වීඩියෝ එකත් මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න.
අදත් මෙහෙ ඉන්න ඉන්නවා නම් මෙහෙට යන්න තියෙන්නේ පුස්සැල්ලාව ටවුන් එකේ ඉඳන් නව කඩතොර කියලා තියෙනවා. ඉතින් එතනට ඇවිල්ලා එතනින් මේ ඩෙල්ටා කියලා වත්තක් තියෙනවා. පාර රයිනෙම තියෙන්නේ. එතනින් උඩට යනවා. එතන කිලෝමීටර් 17ක් විතර තමයි තියෙන්නේ. දැන් මතකයිනේ ඩෙල්ටා කියන වත්තෙන් උඩට යනවා. හරි. එහෙනම් මෙතන වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. පේන ඊළඟ වීඩියෝ එකේදී තව ලස්සන දැනකින් හම්බෙමු.